සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස වාසනාබර පින්වත්නි හැම දිනාටම පිම්බර රාත්‍රියක් වේවා හැම දිනාටම සැනසුන රාත්‍රියක් වේවා හැම දිනාටම තමගේ ජීවිතේ අපේක්ෂා බලාපොරොත්තු සියල්ල ඉෂ්ට සිද්ධ කරගන්නට හේතු වෙන ඊටාම පිම්බර රාත්‍රියක් ගත කරන්නට හේතු වාසනා වේවා ත්‍රිවිධ රත්නේ අනන්ත ගුණ බලය සියලු දෙනාගේම ජීවිතවලට සැලසේවා කරන කියන හැම දෙයක්ම හොඳින් යෙහෙන් කරගෙන හෙට දවස පුණ්‍යවන්තයන් ලෙස සමාජයට ප්‍රවේශ වෙන්නට ඔබ හැම දෙනාටම ශක්තිය ධෛර්යය වාසනාව හිමි වේවා කියන ආදරණීය ප්‍රාර්ථනාවන් සිත්ති රඳවාගෙන සුවහස ශ්‍රාවකයන්ගේ දහං මනදොල සපුරමින් සුපුරුදු ලෙසින් සිකුරාදා රාත්‍රියෙහි මා විසින් ඔබ වෙත රැගෙන එන දහම් දෙසුම මෙතැන් සිට දිගහරින්නටයි බලාපොරොත්තු වන්නේ. අද දවසෙහි මා විසින් පවත්වනු ලබන්නේ අමාවතුර උතුම් ධර්මග්‍රන්ථය පදනම් කොටගෙන සිදුකරන 27 වෙනි දහම් දෙසුමයි. 26 වෙනි ධර්මදේශනාව පසුගිය සිකුරාදා අපි ඔබට ආරම්භ කළා. එනම් අමාවතුරෙහි එන 9 වෙනි පරිච්ඡේදය මානවක දමන නම් වූ පරිච්ඡේදයයි. මානවක දමන පරිච්ඡේදයේදී විශේෂයෙන් මේ සභ්‍ය පරිබ්‍රාජකයා දමනය කිරීම පිළිබඳව විවරණයයි ඉදිරිපත් කරන්නේ. එහිදී අපි ඔබට මතක් කළා මතකද බුදුහාමුදුරෝ විශාලා මහනුවර වැඩවාසය කරන සමයෙහි ලිච්ඡවී රාජධානියෙහි නිගණ්ඨේකුත් නිගණ්ඨිකාවකුත් වාද ඉගෙන වාද කරමින් ඇවිද්දා. අවසානයේ රජවරු ළඟ වාද කරපු ඔවුන් කිසිවෙකු විශේෂ ජයග්‍රහණයක් කළේ නැහැ. රජවරු නොවුන්ට කිව්වා තමන්ගේ රාජධානියේ නිවසක් හදලා සියලු පාසුකම් සපයනවා එහි පදිංචි වෙන්න කියලා. ඒ අනුව මේ නිගණ්ඨයන් දෙදෙනා එහි ජීවත් වෙනකොට ඔවුන් අඹුසැමියන් වශයෙන් ස්වාමි භාර්යාවන් බවට පත් වෙලා කටයුතු කළා. අනතුරුව ඔවුන්ට දරුවන් 5 දෙනෙක් ලැබුණු බව සිහිපත් කළා. දියණිවරු 4 දෙනෙක් සහ පුතෙක් වශයෙන් ඒ දියණිවරු 4 දෙනාට මව වාද 1000ක් වාද 500 ගානේ ගැන්නුවා. උගන්නලා කවුරු හරි සමග වාද කරන්න කියලා කිව්වා. වාද කළා ගිහි කෙනෙක් සමග වාද කරලා, ගිහි පුරුෂයෙක් සමග වාද කරලා ඒ පුරුෂයා දිනුවොත් ඔහු ඔවුන් සමග විවාහ වෙන්න කියලා තමයි මේ දියණිවරු 4 දෙනා පිටක් කර යවන්නේ. පැවිද්දෙකු සමග වාද කොට ජයග්‍රහණය කළොත් ඒ පුජ්‍යලයා ඔහු ළඟ ප්‍රෞජ්ජාව ලබා ගන්න කියලා අම්මව ඔවුන් 4 දෙනා පිටක් කළා හැරියා.
ඒ අනුව මේ හතර දෙනා සැවැත්නුවර වීදියක දඹාත්තක් හිටවල වාදාභි රෝපණය කළා. සැරියුත් මහරහතන් වහන්සේගේ ඇරයුමෙන් ළමයි මේ දඹාත්ත පෑගූ ආකාරයත් අනතුරුව ඒ බව දැන මේ පරිබ්‍රාජිකාවන් හතර දෙනා සැවැත්නුවර ජේතවනාරාමයට පැමිණ සැරියුත් මගලං හමු ආකාරයත් අපි ඔබට විස්තර කළා පසුගිය සතියේදී. සැරියුත් හාමුදුරුවන් වෙතින් ඔවුන් දන්නා ප්‍රශ්න දහසක්ම ඇසූ විට සියල්ලට සැරියුත් හාමුදුරුවෝ පිළිතුරු දුන්නා. ඒ එක පිළිතුරකටවත් ප්‍රතිඋත්තර නගන්නට මේ පරිබ්‍රාජකවරුන්ට වරියන්ට පුළුවන් වුණේ නැහැ. ඒ නිසා මම සඳහන් කළා වාදයක තිබෙන්න ඕනි වාද ලක්ෂණ මෙහි තිබුණේ නැහැ. මම ඔබට මතක් කළා මිලිඳු නාගසේන සංවාදය. එහිදී මිලිඳු රජු විසින් නගන හැම ප්‍රශ්නයකටම නාගසේන හිමියන් උත්තර දෙනකොට ඒ උත්තරයක අවසානයේ නැවත වරක් මිලිඳු රජුට ප්‍රශ්න තිබුණා. හැබැයි සැරියුත් හාමුදුරුවෝ පරිබ්‍රාජිකාවන් අහන ඒ වාද කාරණාවන්ට සැරියුත් හාමුදුරුවෝ උත්තර දුන්නට පස්සේ එතනින් නැවත ප්‍රශ්නයක් නගා ගන්නට ඔවුන්ට නොහැකි වුණා. ඒ නිසා මේ අනුකාරක උගත් පරපුර නියෝජනය කළ පරිබ්‍රාජිකාවන් තමයි මෙතන හිටියේ. මං එය ඔබට පැහැදිලිව කිව්වා. සමහරට අද යුගයේ අපේ අධ්‍යාපනයෙන් අප නිර්මාණය කරන සමහර උගතුන්ගේ ස්වභාවය තමන් උගත් දේ හැර ඉන් ඔබට ගොස් සිතා බලා යමක් කරන්නට ඇති නොහැකියාව අද යුගයේ අපි උගතුන් වෙතින් දකින ඛේදවාචකය. එලෙසම ඔවුන් එදා සැරියුත් හිමියන්ගෙන් පෙරලා ප්‍රශ්න කරන්න තරම් ඔවුන්ට කිසිදු දැනුමක් තිබුණේ නැහැ. මේ නිසා සිදු ඛේදවාචකය අපිට පැහැදිලියි. අද එතෙන් සිට ඔබට සාකච්ඡා කරන්නට අප බලාපොරොත්තු වෙන්නේ දැන් සැරියුත් හාමුදුරුවෝ දිනලා ඉන්නේ. පරිබ්‍රාජිකාව හතර දෙනාම පරාද වෙලා ඉන්නේ. දැන් පරාද උනේ ඔවුන් අහන හැම ප්‍රශ්නයකටම සැරියුත් හාමුදුරුවෝ උත්තර දුන්නු නිසා. තාම හොඳින් උන්වහන්සේ හරියට ගුරුළු ගෝමින් එක උපමාවකින් කිව්වා, කඩුවකින් නෙළුඹු දැලි කඩනුවන්සේ හරියට නෙළුම් අලයක් කඩුවකින් පෙති ගහනවා වගේ මේ පරිබ්‍රාජිකාවරුන්ගේ වරියන්ගේ අදහස් සැරියුත් හාමුදුරුවෝ බිඳ තැම්මා. උන්වහන්සේ මේ වන විටත් ජයග්‍රහණය ලබා අවසානයේ සැරියුත් හාමුදුරුවෝ මොකද කළේ? පින්වත්නි, කෘතියෙහි මෙසේ කියනවා, මහතෙරහු තොප විසින් පුළුස්නා ලද දහසක් වාද මා විසින් විසඤ්ජන ලද මම් තොප සතර දෙනා එක පැනයක් පුළු උස්මි. සැරියුත් හාමුදුරුවෝ මොකද කියන්නේ? ඔබ ඇසූ සියලු ප්‍රශ්න දහසක් වාද සියල්ල මම විසඳුවා. මම දහසක් අසන්නේ නෑ, එකක් අහනවා. ඒකට ඔබ හැම දෙනා උත්තර දෙනවද නැද්ද? ඊට පස්සේ මහතෙරුන්ගේ නුවණ වෙසෙස්සේ දැක පුළුවස්ව වහන්සේ අපි විසඤ්ඤම්මයි කියන්නට නොපොහසත් වූහු. එතකොට බලන්න, මහා වාදාභි රෝපිතයන් ලෙස පැමිණි අය සැරියුත් හිමියන්ගේ ඥානයේ ඉදිරියේ ඔවුන් කොයිතරම් අසරණ වූවාද බලන්න. කතා කරුවා කියනවා, විසඤ්ඤම්මයි කියන්නට නොපොහසත් වූ, නොහැකි වුණා. සැරියුත් හාමුදුරුවෝ අහනවනේ, 1000ක් ඇහුවා, සියල්ලට උත්තර දුන්නා. දැන් මං අහන එකකට ඔබට උත්තර දෙන්න පුළුවන්ද? එතකොට ඒගොල්ලන්ට අඩුම වශයෙන් අපි උත්තර දෙන්නම් කියලාවත් කියාගන්න බැරි වුණා. ඊට පස්සේ මහතෙරහු මේ කුලදරුවන් පැවිදිකොට පළමු හික්මවන පැනයයි වදාරා එකෙක් නම් කිමෙකයි වදාළහ. දැන් ඔන්න සැරියුත් හාමුදුරුවන්ගේ එකම ප්‍රශ්නය,
කුලදරුවන් කියලා කියන්නේ දෙපාර්ශ්වය පිරිස පාරිශුද්ධ හොඳ අම්ම කෙනෙක් හොඳ තාත්ත කෙනෙක් සහිත දරුවෙක් කුලදරුවෙක් වෙනවා. ඒ කුලදරුවෙක් පැවිදි වුණාට පස්සේ ප්‍රෞජ්ජාවට පත් වුණාට පස්සේ හික්මමන කාරණා තියෙනවා. පැවිදි වුණාට පස්සේ ඉන්ද්‍රිය නොයෙක් සීල සේකියා ආදී. ඊට පස්සේ සැරියුත් හාමුදුරුව අහනවා එකෙක් නම් කිමෙකයි, උන්වහන්සේලා හික්මවන බොහෝ දේ තියෙනවා, එයින් එකක් මොකක්ද කියලා තමයි ඇහුවේ. ඔහු පැනෙහි ආදි මධ්‍යවසාන නොදුටුව. ඔන්න උනුදේ බලන්න සැරියුත් හාමුදුරුව ඇහුවහම එකෙක් නම් කිමෙකයි, සාමණේරත්වයට පත්වෙන භික්ෂූන් වහන්සේලා හික්මවන කාරණා අතරේ පළවෙනි එක මොකක්ද කියලා නෙමේ අහන්නේ නැත්තේ. එතකොට එහෙම ඇහුවහම ආදි ඒකේ ඉතිහාසය දන්නෙත් නැහැ, මධ්‍ය වර්තමානිය දන්නෙත් නැහැ, අවසාන අනාගතය දන්නෙත් නැහැ. මහතෙරහු කියවයි වදාළ මෙගොල්ල කල්පනා කර කර ඉන්නවා ආදි මධ්‍ය කල්යාණ ආදි මධ්‍ය අවසාන දන්නේ නැති නිසා. ඊට පස්සේ බල කරනවා සැරියුත් හාමුදුරුවෝ කියන්න උත්තරේ, කියන්න උත්තරේ. ඔහු පැනෙහි ආදි මධ්‍ය අවසාන දුට මහතෙරෝ කියවයි වදාළ නොදක් මහ වහන්සේ. අන්න ඒගොල්ලෝ කියනවා අනේ අපි ඒ ප්‍රශ්නට නම් තේරුම දන්නේ නැහැ, අදහස දන්නේ නැහැ. එහෙම කියලා කිව්වහම සැරියුත් හාමුදුරුවෝ මොකද කියන්නේ? තොප විසින් දහසක් වාද පුලෝස්නාලද මා විසින් කියලද එක පැනයකුදු කියන්ට නොහැකිව්ව. දැන් ඔබේ ප්‍රශ්න දහසකට මම උත්තර දීලා තියෙනවා. ඇයි මම අහන එකම ප්‍රශ්නයකටවත් එක ප්‍රශ්නයකට ඔබට උත්තර දෙන්න බැරි? මෙසේ බැවින් කහට ජයය කහට පරාජය කොට සැරිතා මුදුරුව මහනවා, එහෙමනම් කවුද දිනුවේ, කවුද පරාද උනේ? පරිබ්‍රාජිකාවරිය වරුන් කියනවා වහන්සේ තොප්පට ජයය, තොප්පට ජයය ඔබ වහන්සේ දිනුවා කියලා කිව්වා. අපට පරාජයයි කීහ, අපි පරාජිත වුණාය කියලා කිව්වා. දැන් කුමක් කරවයි වදාළහ? මෞපියන් කී දෑ සලකොට තොප්ප කෙරෙහි පැවිජීවම්හ. අම්ම කිව්වනේ යම් කිසි භික්ෂුවක් ඉදිරියේ ඔබ දමණයටපත් වුණොත්, එහෙම නැත්නම් ඔබ පරාජිතයෙක් බවට පත් වුණොත්, ඔබ කළ යුතු දේ තමයි ඒ භික්ෂුව හෝ භික්ෂුණිය ළඟ ප්‍රෞජ්ජාභාවය ලබා ගන්න ඕනෑ. ඒක තමයි අම්ම කියපු හොඳ අම්ම කෙනෙක්. අම්ම කෙනෙක් කිව්වේ හොඳ අදහසක්. නිකම්ම මිනිස්සු ළඟ ගිහිල්ලා ජීවිතේ විනාශ කරගන්න එපා. හොඳ ස්වාමි පුරුෂයෙක් සොයාගන්න මේ වාදවලට උත්තර දෙන්න. උත්තර දීලා සියල්ල ඔබ පරාජිතයෙක් වුණොත් ඒ ඔවුන් ස්වාමි පුරුෂයන් වශයෙන් තෝරගන්න. ඒතර නිකමෙක් එක්ක විවාහ වෙනවට මෑණියන් වහන්සේ කැමති වුණේ නැහැ. පැවිදි කෙනෙක් ළඟ පරාජයට පත් වුණොත් මොකද වෙන්න කිව්වේ? ඔහු ළඟ පැවිදි වෙන්න කියලා කිව්වා. නමුත් සැරියුත් හාමුදුරුව ළඟ කාන්තාවකට පැවිදි වෙන්න නොහැකි නිසා එතකොට සැරියුත් හාමුදුරුව කිව්වා මෙහෙණවර ගොස් මාගම් සඟුන් කෙරෙහි පැවිදිවව. මෙහෙණවර කියලා කියන්නේ සාමණේර භික්ෂුණීන් වාසය කරන ස්ථානේ මෙහෙණවර. ඒ මෙහෙණවරකට ගිහිල්ලා ඒ සඟුන් වෙතින් මාගම් සඟුන් ඒ කියන්නේ කාන්තා භික්ෂුණීන් වෙතින් පැවිදි වෙන්නයි කියලා තමයි සැරියුත් හාමුදුරුව මඟ පෙන්වන්නේ. ඔහු මැනව වහන්සේයි මහතෙරුන්ගේ හසුන්ගෙන මාගම් සඟුන් කරා ගොස් පැවිදි වූහ. හසුන්ගෙන, ඒක අදටත් හරි අදාළ දෙයක්. හසුන් කියන්නේ මොකද්ද? මහතෙරුන්ගේ හසුන්ගෙන ලියුමක් අරගෙන වගේනේ. සැරියුත් මහරහතන් වහන්සේගේ අවසරයක්ගෙන, අනුදැනුමක්ගෙන තමයි මෙහෙණවරට යන්නේ. මෙහෙණවරට ගිහිල්ලා එහි ඉන්න භික්ෂුණීන් වෙතින් මේ හතර දෙනා පැවිදි බව ලැබුවා. පැවිදි වූ නොපමාව දවස් යවා මද දවසකින්ම රාත්‍රූහ. බලන්න
බුදුහාමුදුරුවෝ වාද කරලා පරද්දන්න නෙමෙයි, අඩුම වශයෙන් සැරියුත් හාමුදුරුවෝ ළඟ වාද කරලා පරදින්නවත් ඔවුන්ට පුළුවන් වුණේ නැහැ. හිතලා බලන්න උතුම් රහත් භාවයේහි තියෙන විශිෂ්ටත්වය. රහතන් වහන්සේ කෙනෙකුගේ පවා බලය මේ තරම් කියලා ගුරුලුගෝමි ඉතාම මැනවින් එදා ඒ පොළොන්නරු සමාජයට කියලා දෙනවා. පොළොන්නරු සමාජයට මේ අවධාරණය කරන්න, රහතන් වහන්සේ කෙනෙකුගේ බලය කොපමණ, බුදු කෙනෙකු ළඟට යන්න ඕනේ නැහැ. මේ අවුල් ප්‍රශ්නය හැම දෙනා ළඟටම ගිහිල්ලා වුන් හැමෝම පරාජය කරලා ආපු කණ්ඩායම, සැරියුත් හාමුදුරුවන්ගේ අහපු එකම ප්‍රශ්නයක් වටහා ගන්නවත් බැරුව අන්තිමේදී පරාජිත වෙලා මෙහෙණවරකට පිටත් කරලා ශාසනයේ උතුම් ප්‍රෞජ්ජාභාවය ලබා ගන්නේ. ඉන්පස්සේ දැන් පින්වත්නි, සච්චක වනාහි තමා බුදුනුත් බුහුනුන් සතර දෙනාට වඩා නොනැතේ. බුහුණා කියලා කියන්නේ සහෝදර සහෝදරියන්, පැරණි සමාජේ පාවිච්චි වෙච්ච වැදගත් වචනයක් බුහුණන්. බුහුණන් කියන්නේ සහෝදරයන්. ඒ සහෝදර සහෝදරියන්ට උන් හතර දෙනාට වඩා නොවන වැඩි සච්චක බාල මේ හතර දෙනාට පසුව උපන් කුමාරයා. ඒ නිසා එයා මොකද කළේ, මව්පියන් කෙරෙහි දහසක් වාද ඉගෙන එයට බොහෝ වාද සමයාන්තරයෙන්ගෙන කිසි තැනකට නොගොස් රජකුමරුවන් හික්මවමින් විසි. පේනව නේද සච්චක තුල තිබුණු වෙනස? සච්චක පරිබ්‍රාජකයා තුල පැහැදිලිව වෙනසක්. වෙනස තමයි අම්මල තාත්තලාගෙන් උගත්තේට තව ආලෝකයක් එකතු කරගන්නවා. මොහකින්ද ඒ ආලෝකය එකතු කරගන්නේ? සමය සමයාන්තර ඥානයෙන්. එතකොට වෙනත් වෙනත් ආගම් ඉගෙනගෙන ඒ ආගම්වල තිබිච්ච විවිධ දර්ශන, විවිධ ඉගැන්වීම්, ඒ සියල්ලත් ඉගෙනගෙන, එතකොට අම්මගෙන් ඉගෙන ගත්ත, තාත්තගෙන් ඉගෙන ගත්ත වාද දහසයි වෙනත් වෙනත් සමයයන්ගෙන් ආගම්වලින් එය වඩාත් පන්නරයක් බවට පත් කරගෙන ඔහු කරන්නේ රජකුමරුවරුන් හික්මවීම. ලිච්ඡවි රජදරුවන්ගේ රාජකුමාරවරුන්ගේ ආචාර්යවරයා බවට පත් වෙලා ඉන්නවා. ඔබට අපේ ශ්‍රාවකයන්ට ඉතාම පැහැදිලි ඇති, මම අමාවතුරු මේ සච්චක දමන සාකච්ඡාව ඉදිරිපත් කරන්න. දැන් සච්චකගේ සහෝදරියන් සැරියුත් හාමුදුරුවෝ ළඟයි දමනය වුණේ. සච්චක ඊට වඩා බොහෝ ඥානයෙන් යුක්ත කෙනෙක් කියලා කෘතියෙහි සඳහන් වෙන්නේ. ඒ ඥානය වඩාත් ආලෝකමත් කරගෙන තියෙන ආගමික දර්ශනවලින් ලබාගත් දැනුම. එතකොට හැබැයි ඔහු මේ සියලු දැනුම පාවිච්චි කරන්නේ ලිච්ඡවි රජදරුවන්ට උගන්නන්න. එතකොට රජදරුවන්ගේ හොඳම ගුරුවරයා. දැන් මෙයා හිතාගෙන ඉන්නවා නුවණින් ඉතා පිරිනුවන බැවින් මාගේ කුස පැලීයේයි බියපත්ව යපටකින් බඩ වැළඳගෙන ඇවිද්දී. ඒක තරමක් හිනා යනව නේද? මේක ගුරුළු ගෝමින් සෝපහාසයයි. ගුරුළු ගෝමින් මොනතරම් උපහාසයෙන් සච්චක වෙනුවෙන් මේ වගන්තිය යොදන්න ඇද්ද කියලා මට හිතෙනවා. සමහර වෙලාවට මේක පොළොන්නරු සමාජයේ ඇතැම් ගුරුවරුන්ට හෙළලනද ප්‍රහාරයක් වෙන්නත් පුළුවන්. අද සමාජයේ ටියුෂන්, සමහර ටියුෂන් පවත්වන ගුරුවරුන් ඉන්නේ, මමම තමයි උගන්නන්න ආපු කෙනා, මම තමයි දන්න කෙනා, මම තමයි මේ විෂයෙහි විශ්ව දැනුමක් සහිත කෙනා ආදී වශයෙන් තමන් ගැන තමන්ම නොදැන සමාජයේ මෝඩයන් බවට පත් වෙලා ඉන්න. පාසල් පද්ධතිවල වුණත් ඔහොමයි ඉන්නවා. පොළොන්නර යෝගයේත් ඉන්නේ නැති එහෙම අය. මම තමයි සියල්ල දත්තා. මෙන්න මෙහෙම හිතාගෙන හිටපු මිනිස්සුන්ට
සච්චක ගැන එක වචනයකින් දෙන පහර බලන්න. මොකද්ද ප්‍රහාරය? සච්චක මේ සියල්ල ඉගෙනගෙන දැනගෙන ඔහු හිතලා තියෙන්නේ ඒ දැනුම බඩේ තියෙන්නේ කියලා. ඒ නිසා දැන් ඔහුගේ දැනුම පිරිලා වැඩි වෙනවා. දැනුම වැඩි වුණාම බඩ පැලේ කියලා හිතාගෙන යපටකින් යකඩ පටියකින් බඩ වෙලාගෙන කොයිතරම් උපහාසයක්ද මේ හෙලන්නේ, මොනතරම් සෝපහාසයක්ද මේ හෙලන්නේ එදා ඒ සමහර අස්මිමානයෙන් යුක්ත මිනිස්සුන්ට. මම තමයි දන්න කෙනා, මම තමයි විශේෂඥයා, මට වඩා කෙනෙක් මේ ලෝකේ නෑ, හැමෝම මගෙන් අහන්න ඕනේ. ඔහොම ඉන්නවනේ මහා මෝඩ පඬිතියෝ අපේ සමාජෙ. අන්නේ මෝඩ පඬිතයන්ට ගුරුළු ගෝමින් දුන්නු ප්‍රබලතම ප්‍රහාරයක් හැටියට තමයි මේ කාරණාව අපට දකින්න පුළුවන්. එනිසා සච්චක කොයිතරම් මෝඩ පඬිතේ, ඔහු දැනුම කියන කාරණාව ඔහු සිතාගෙන ඉන්නේ ඒක පුපුරලෙයි වැඩි නිසා. දැන් ඒ නිසා ඔය කොන්දේ අමාරුවට එහෙම සමහර අය බඩෙහි පටියක් බැඳගෙන ඉන්නේ තුනටි අමාරුවට. මේ සච්චක අන්න ඒ විදියට යකඩ පටියක් බඩේ ඔතාගෙන හිටියලු බඩ පුපුරයි කියලා දැනුම වැඩි වෙලා. ඉතින් ඒ නිසා පින්වත්නි, ගුරුළු ගෝමින්ගේ මේ සෝපහාසය නම් හරිම අපූරුයි. ඊට පස්සේ ඔහුම කියනවා මාහා සම පඬිත කෙනෙක් ඇද්ද බලන්න. එහෙම කියන්න පුළුවන්ද කෙනෙකුට මේ ලෝකෙ? බුදුරජාණන් වහන්සේ කෙනෙකුට හැර කියන්න පුළුවන්ද එහෙම? මා තරම් දන්නා කෙනෙක් මේ තුන් ලෝකෙ තවත් ඉන්නවා කියලා, ඉන්නවද කියලා? එහෙම කියන්න බෑ කාටවත්. නමුත් ඔහු කියනවා හැම වෙලේම මතක තියාගනිල්ල මන් තරම් දන්න කෙනෙක් මේ ලෝකෙ නෑ. එනිසා මම හැම දෙයකම අනාගතය දන්න කෙනා, අතීතය දන්න කෙනා, වර්තමානය දන්න කෙනා. දැන් මෙයා මෙහෙම කියනකොට අහිංසක මිනිස්සු, අසරණ මිනිස්සු මෙයාට මුලා වෙනවා. ඔය අදත් එහෙම වෙනවනේ. දැන් නිදර්ශනයක් හැටියට අපි මුළු මේ අවුරුදු 2500ක් මෙගෙන ගත්තා. බුදුරජාණන් වහන්සේ ඉපදුනේ දඹදිව ලුම්බිනි උයනේ කියලා. ලුම්බිනි නගරය අද ඒ උපන් තැන අද පුරාවිද්‍යාවෙන් තාම මැනවින් තහවුරු කරගෙන. සිදුහත් කුමාරයා මවගෙන් අර සල්ගහයට මහ පොළවේ දෙපා තබා ගත්ත වෙලාව ඒ ස්ථානයේම අපට සකස් කරලා තියෙනවා. දැන් මේ මෙච්චර කාලයක් ඉගෙන ගත්තේ අපි එහෙමනේ. හැබැයි මෑත කාලේ උගන්නන්න පටන් ගත්තනේ නෑ බුදුහාමුදුරුවෝ ඉපදුනේ මෙහෙය කියලා, මේ ලංකාවේ කියලා. පිස්සු හැදිච්ච මිනිස්සු ඔළුවේ පිද්දාය වැඩි වුණාම උම්මත්තකයෝ බවට පත් වෙලා එහෙම ප්‍රකාශන කරනකොට ඒ වගේම මිනිස්සු වුන් පසුපස යනවා. ඒක කවර කාලයකත් විය හැකි දේ. ඔන්න බලන්න එදා බුද්ධ කාලෙ වෙච්ච දේ. බොහෝ පිරිස්, විශාල මහනුවර පිරිස, බොහෝ පිරිස් මෙයාගේ අදහස් පිළි අරගෙන ඒක තමයි ඇත්ත කියලා ඔවුන් පසුපස අනුගාමිකයන් වගේ යන්න පටන් ගන්නවා. එතකොට සච්චක කියන්නේ මෝඩ පඬිතේ, පඬිතයා කියන වචනය පවා ඔහුට ගෝචර නෑ. අඥානී අන් අයට පිළිගත නොහැකි දේ කියනකොට ඔහු ඥානවන්තයෙක් ලෙස දකින්නේ ද අඥානියෝ. ඒ අඥානියන්ට මේක නොවැටහෙන නිසා අර අඥානියා පසුපස ගමන් කරනවා. අපේ රටේ මෑත කාලේ විතරක් නෙමෙයි අතීත කාලේ වුණත් ඒ වගේ දේවල් දකින්න පුළුවන්. අද විශේෂයෙන් උගත් බුද්ධිමත් කියලා හිතාගෙන ඉන්න අඥානියෝ බුදුන් ලංකාවේ පුදුනා වගේ මතවාද ගේනකොට ඒවා පසුපස ගමන් කරනවා. දැන් මෙයා කියනවා මා විසින් වාදයෙන් වාදාරෝපණ කොට දොස්නගෙන වන් කල කම්පිත නොවන, ප්‍රකම්පිත නොවන, වෙවුලා නොයන, ස්වේද නොසිලෙන මහණක් හෝ බමුණක් හෝ නොහොත් රාත්මි බුදුම් බුදුමී පිළින කරනුවන් හෝ නොදක්
කොයි තරං ආඩම්බර ප්‍රකාශයක් දැයි මම අපේ ශ්‍රාවකයන්ට කියනවා. නිකමට හිතල බලන් මේ සච්චකලගේ හැටි, එදා හිටිය සච්චකලගේ හැටි, වර්තමානයේත් ඉන්න සච්චකල හිතන හැටි. කොච්චර මෝඩ මුක්ද භාවයේ කෙලවරකට ගිහිල්ලා. ඔහු වාදයට ප්‍රවේශ වුණහම කම්පිත නොවන, ප්‍රකම්පිත නොවන, වෙවුලා නොයන කිසිවක් මේ ලෝකෙ නෑ. ස්වේද නොසිඳෙන, දහදිය නොවැගිරෙන කිසිම මහණක් ඕ නෑ, බමුණක් හේ නෑ, රහත් කෙනෙක් නෑ, බුදු කෙනෙක් නෑ. එහෙමයිනේ සච්චක කතා කරන්නේ. එතකොට සච්චක මොනතරම් උමතුවකින් පෙළුණු කෙනෙක් දැයි ඒ අනුව ඔබට කල්පනා කරන්න පුළුවන්. කොයි තරම් උම්මත්තක ස්වභාවයකින්ද මේ වගේ අදහස් සච්චක පල කරන්නේ. බලන්න ඔහු ඊළඟට කියන්නේ, ඉඳින් මම අචේතන වූ තඹට, අචේතන පණ නැති, තඹට කියන්නේ තැඹකට, කණුවකට, ස්තම්භයකට වාදාරෝපණ කළෙමි නම් කණුවක් ළඟට ගිහිල්ලා කණුව ඉදිරියේ ඉඳන් කණුවට වාදාරෝපණ කරන කොටත් හේද එයද කම්පිතව ප්‍රකම්පිතව වෙවුලායි. බලන්න පින්වත්ති, කොච්චර සිනහමුසු ප්‍රකාශයක්ද මේ කරන්නේ. කොහේද එහෙම වෙන්නේ? කවදාවත් අජීවී වස්තුවකට සජීවී වචන වැටහෙනවද? අඩුම වශයෙන් තිරිසන් සතෙකුටවත් කිව්වා නම් පිළිගන්න පුළුවන්. කොහොමද මේ ස්තම්භයක් ළඟට ගිහිල්ලා, ගල් කණුවක් ඉදිරියට ගිහිල්ලා, මැටි කණුවක් ඉදිරියට ගිහිල්ලා, එහෙම නැත්නම් කොන්ක්‍රීට් කණුවක්, කාඩ්බෝඩ් කණුවක් ඉදිරියට ගිහිල්ලා මම ඔබ සමග වාද කරනවා කියලා කිව්වහම ඒව සෙලවෙනවද? එහෙම සෙලවිය හැකිද? එනිසා මෙයා කියනවා, ඒ කණුවකටවත් මගේ ඉදිරියේ නොසෙල්වී සිටින්න බෑ. මිනිසෙක් නම් කිමෙක්? ඔහුම කියනවා, කණුවකුත් සෙල්ල වෙනවා නම්, කණුවකුත් ප්‍රකම්පිත වෙනවා නම්, කණුවකුත් වෙවුලනවා නම් මගේ වාදයේ ඉදිරියේ මිනිස්සු, මිනිස්සු කවුද? මිනිස්සුන්ට මොනවද නොවෙන්නේ? දැන් පින්වත්නි, මේ ප්‍රකාශන ටික ගුරුළු ගෝමින් මතු කරන්නේ අස්මිමානය කියන බෞද්ධ සංකල්පය මතු කරන්න. අස්මිමානය කියලා කියන්නේ මමමයි කියන අදහසනේ. මම, මමායනය, මම හැර වෙන කවුරුත් නෑ, මම හැර වෙන කවුරුත් දන්නේ නෑ, මම තමයි සියල්ල දන්නේ, මම තමයි විශේෂඥාදී වශයෙන්. ඒ මේ පොළොන්නර යුගයේ සමාජයේ හිටිය අස්මිමානයෙන් පිරුණු මිනිසුන්ට ගුරුළු ගෝමින් හොඳ හීන් ටොක්කක් අනින එක, ඔවුන්ට තමන් දරන මත කොයිතරම් වැරදිද කියලා බුද්ධියෙන් විමසා බලන්නට අරින ලද දොරටුවක් සේ මෙය අපිට දකින්නට පුළුවන්. ඒ නිසා එදා ඒ සමාජයේ සච්චකලා කොයිතරම් අවිද්‍යාවෙන් ඇවිදින්න ඇද්ද කියන එක අපට කල්පනා වෙනවා. එය හුදෙක් පොළොන්නර යුගයේ සමාජයට පමණක් නොවේ, අද යුගයේ පවා අවිද්‍යාවෙන් ඇවිදින මිනිස්සුන් අපිට මේ අනුව දකින්නට බැරිකමක් නැහැ. අවිද්‍යාවෙන්, ආලෝකය නොදැකීමෙන්, ඇත්ත නොදැකීමෙන්, හරය යමක දකින්නට නොහැකි වීමෙන්. ඉන්පස්සේ මොකද වෙන්නේ? එකල්ලි පස්වග සංගුන් කෙරෙහි ඇතුළත් අස්සජී මහතෙරෙහු පෙරවරු සිවුරු පොරව පාගෙන සිඟන්නට විශාලානුවර වන්හු, අර පස්සක තවසන් අතරේ හිටිය අස්සජී කියන මහරහතන් වහන්සේ එදා උදේ පාන්දර සිවුරු පොරවාගෙන මැටි පාත්‍රයත් අතට අරගෙන පිඬු සිඟා වඩින්නට විශාලා මහනුවරට පිටත් වුණා. දැන් සච්චක එනවර ඒ රජගෙන්, ඒ රජකෙට පයින් වැද ඇවිදුනේ මහතෙරුන් දැක මම මහනගයුම් හට වාදාරෝපණයක් කෙරෙමි ඇවිදුමි. දැන් සච්චක ගෞතම බුදුරජාණන් වහන්සේ සමගත්
වාද කරන්නට අපේක්ෂාවෙන් තමයි මේ ඇවිදින්. එහෙම ඇවිදින අතරේ තමයි පින්වත්නි අස්සජී මහරහතන් වහන්සේ මේ සච්චකට හමුවන්නේ. දැන් සච්චක කල්පනා කරපු දෙයක් කතා කරුවා මෙහිදී ඉදිරිපත් කරනවා. මේ සච්චකට උවමනා වෙනවා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිලා බුදුහාමුදුරුවෝ සමග වාද කරන්. නමුත් ඔහුගේ සමය නොදන්නෙන් වාදාරෝපණ නොකෙරිමි. ලේසියෙන් ගියේ නෑ. බුදුරජාණන් වහන්සේ පිළිබඳ කීර්තිය, බුදුරජාණන් වහන්සේගේ ඥානය පිළිබඳ කීර්තිය අප්‍රමාණව හැම තැනම පැතිරලා තිබුණා. ඒ නිසා බුදුහාමුදුරුවන්ගේ ධර්මය නොදත්, බුදුහාමුදුරුවන්ගේ ඉගැන්වීම් නොදත් සච්චක බුදුහාමුදුරුවෝ ළඟට යන්නට කල්පනා කළේ නෑ. ඊට පස්සේ ඔහු මොකද කළේ? මේ මහනගයුම්හුගේ සවිය, මේ අස්සජී හාමුදුරුවෝ දැක්කම හිතනවා මේ මහනගයුම්හුයි ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශක්තියක්. අස්සජී නම් මහන තමා ඉස්තරහුගේ සමය කෝවිච කොට දන්නේ. අස්සජී හාමුදුරුවෝ නම් ඒ බුදුරජාණන් වහන්සේගේ ආගමික ගැන්වීම් තාම හොඳින් දන්නව ඇති. මං මොහු පිළිවිස කතා පිහිටුවා මහනගොයුම් හට වාදාරෝපණ කෙරෙමේ සිතා. ඔන්න පින්වත්නි සච්චක කල්පනා කරනවා මම බුදුහාමුදුරුවන්ගේ මේ ධර්මය, ශ්‍රමණ බවත් ගෞතමයන්ගේ ධර්මය මොකද්ද කියලා හරියට දන්නේ නැහැ. එහෙම දන්නේ නැතුව වාදයට ගිහිල්ලා අපරාධේ පරාජය වෙන්න බෑ. සම මේක ප්‍රතික්ෂේප කරන්නත් බෑ. සියලු දෙනා සමග වාද කළා දැන් පරාජයටපත් වෙලා ඉන්නේ. ඒ නිසා මම ජයග්‍රාහකෙක් වෙන්න ඕනේ. බුදුහාමුදුරුවෝ ළඟට යනව නම් බුදුහාමුදුරුවන්ගේ ඉගැන්වීම් ගැන අංශු මාත්‍රයක හරි අවබෝධයක් ඇතිව යන්න ඕනේ. ඒ නිසා හොඳ අවස්ථාවක් ලැබුණා අස්සජී හාමුදුරුවන්ගෙන් බුදුහාමුදුරුවන්ගේ ධර්මය මොකද්ද කියලා අහන්න. ඒ නිසා අහනවා මහතෙරුන් කරා එළඹ, අස්සජී හාමුදුරුවෝ ළඟ පැමිණ, කරා පැමිණ, කියග අස්සජිය කියන්න අස්සජී තෙරණුවෙනි, තොපගේ මහනගයුම් සව්වන් කිසේ හික්මමයි, සව්වන් කෙරෙහි ඔහුගේ අනුශාසනා බහුලව පවත්නා පරිදි කිසේ. ඒ කියන්නේ පින්වත්නි ඔන්න අස්සජී හාමුදුරුවන්ගෙන් සච්චක අහපු ප්‍රශ්න දෙක. ඔබගේ ශාස්ත්‍රවරයා ඔබගේ ශ්‍රාවකයන් හික්මවන්නේ කෙසේද? ඒ වගේම සච්චක අහනවා ඔබගේ ශාස්ත්‍රවරයා ඔබගේ ශිෂ්‍යයන් කෙරෙහි, ඒ ශිෂ්‍යයන් කෙරෙහි, ශ්‍රාවකයන් කෙරෙහි කොයි වගේ අනුශාසනා සිදු කරනවද? වහෙන්ගොරෝ කියලා කියන්නේ අපි මේ අස්සජී හාමුදුරුවන්ගෙන් බණ දහම් ඉගෙන ගන්න කරන කතාබහක් නෙමෙයි. එහෙම උවමනාවක් නෙමෙයි මේ. මේ උත්සාහ ගන්නේ වහෙන් ඔරෝ භාෂාවෙන් බුදුහාමුදුරුවන්ගේ ධර්මය මොකද්ද කියලා වටහා ගන්න. අස්සජී හාමුදුරුවෝ ඉතාම හොඳින් මේ සච්චකගේ අවශ්‍යතාව වටහා ගන්නවා. උන්වහන්සේ උපායශීලී වෙනවා. උන්වහන්සේට උපාශීලී ඥානයක් තිබුණා. ඒ ඥානය උන්වහන්සේ මෙතැනදී නිවැරදිව භාවිතාවට ගන්නවා. එතකොට අස්සජී හාමුදුරුවන්ගෙන් අහනවා සච්චක මහතෙරහු මම් මුහුට දුන් දුක්ලකුණු කීම් නම් අස්සජිය තෙපි කුමක් සඳහා පැවිදි වූහයි පුලුස්සි. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ චතුරාර්ය සත්‍ය පළවෙනි එක දුක්ඛ සත්‍යනේ. එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ප්‍රධාන වශයෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා කාරණා තුනක් තියෙනවනේ. ඒ නිසා එහි දුක්ඛ කියන කාරණාව විස්තර කරොත් මේ සච්චක නොමග යාවි. එහෙනම් බුදුරජාණන් වහන්සේ දුක් පිළිබඳ උගන්වන ශාස්ත්‍රවරයෙක් කියලා හිතාවි. ඒ නිසා
දුක් ලකුණු දුක්ඛ සත්‍ය නැත්නම් දුක පිළිබඳව බුදුහිමියන් උගන්වන දේවල් නොකිව අරින්නට කල්පනා කෙරුවා. ඒක හොඳ තැනට සුදුසු නුවණ පාවිච්චි කිරීමක්. ඒක අර ඉතාම හොඳ උපායශීලී ඥානය භාවිතාවට ගත්ත අවස්ථාවක්. ඒ නිසා අස්සජිහාමුදුරුව මොකද කරන්නේ, දුක් ලකුණු බැහැරකට අනිත් ලකුණු දෙක කියනවා. අනිත් ලකුණු මොනවද? අනිත්‍ය ලක්ෂණයයි අනත්ත ලක්ෂණයයි. එතකොට ලෝකයේ අනිත්‍යයි කියන එක ඔප්පු කරන්න පුළුවන් ඕන තැනක. කොළයක් වේලිල වැටිලා තියෙන හැටි අරගෙන බලන්න, එකම ගසේ සමහර කොළ අමුයි, සමහර කොළ වියලිලා, සමහර කොළ දුඹුරු පැහැගැන්විලා, සමහර කොළ බිම පතිත වෙලා. මේ ක්‍රියාවලිය කුමක්ද? මේක තමයි අනිත්‍ය කියලා කියන්නේ කියලා පැහැදිලි කරන්න පුළුවන්. ඒ නිසා අස්සජිහාමුදුරුව මුළු පංචස්කන්ධේම තියෙන අනිත්‍ය ස්වභාවය අනාත්ම ස්වභාවය, අනාත්ම කියන්නේ ආත්මයක් නැත කියන ස්වභාවය, මේ භවයත් ඊළඟ භවයත් අතරේ අපේ ඍජු සම්බන්ධතාවක් නැත කියන ස්වභාවය මේ සච්චකට සැරි අසජිහාමුදුරෝ කියලා දුන්නා. ඊට පස්සේ මොකද වෙන්නේ? එකල්ලි සච්චක අස්සජිය ඇපි නොවැසුව මනාදයක් ඇසුම්හ, කිසි දවසක් ගියමෝ නම් බිනීමෙක් උපන්නම් මේ පවිත් දිට්ඨයෙන් ඔහු ගලවාපියම්මයි කීහ. මං හිතන්නේ ගුරුලුගෝමීන් මේ වදන් ලියනව ඇත්තේ, ලියන්නට ඇත්තේ එදා මොනතරම් කට අගට රඳවාගත්ත සිනහවකින් යුක්තවයි කියලා අපට හිතන්න පුළුවන්. ඒ කියන්නේ අස්සජී හාමුදුරුව බුදුරජාණන් වහන්සේ විසින් අපට දේශනා කරපු අනිත්‍ය සහ අනාත්මය කියන කරුණු දෙකේ ස්වභාවය ඇස්පනා පිට පැහැදිලි කොට ප්‍රත්‍යක්ෂ කොට බ්‍රාහ්මණයට පෙන්වුවහම, මේ සච්චකට පෙන්වුවහම, සච්චක කියනවා නොවැසූ දෙයක් අපි ඇසු අය. ඒ කියන්නේ ඇසීමට නුසුදුසු දෙයක් තමයි අපි ඇහුවේ. ඔහු නිකන් බුදුහාමුදුරුව ගැන කම්පාවක් ඇති කරගන්නවා වගේ. මොකද්ද ඒ කියන්නේ? මේ පවිත් දිට්ඨයෙන් මෙම පාපකාරී දෘෂ්ටියෙන් ඔහු ගලවාපියම්. කවුද ඔහු කියන්නේ? බුදුරජාණන් වහන්සේ ගලවා ගන්න ඕනි කියලා. හිතලා බලන්න, සච්චක එහෙම හිතුවා නම් මේක පෞකාර දෘෂ්ටියක්ය. එතකොට මේ පෞකාර දෘෂ්ටියකින් යුතුවීම ඔහු නිකන් මහ අනුකම්පාවකින් දකිනවා වගේ. අනේ මේ බුදුහාමුදුරුව මේ පෞකාර දෘෂ්ටියෙන් මුදවා ගන්න ඕනේ, ඒකට මම උන්වහන්සේ වෙතට යන්න ඕනේ, එහෙම කියලා සච්චක පිටත් වෙනවා බුදුරජාණන් වහන්සේ හමු වෙන්න යන්න. එදවස් 500ක් ලිච්ඡ වීහි කිසි කාර්යයක් සඳහා සන්තාගාරෙහි රැස්සූහ. සන්තාගාරය පැරණි රාජකීය නගරවල පාර්ලිමේන්තුවයි. හැම නගරයකම සන්තාගාර ශාල තිබුණා. ඒ සන්තාගාර ශාලාවේ තමයි රැස්වීම් පවත්වන්නේ රජුරුවන්. දැන් මේ ලිච්ඡවි රජදරුවන්ගේ සන්තාගාරය ටිකක් සුවිශේෂී. හේතුව රජවරු 7,707ක්නේ. එච්චර විශාල පිරිසක් එකට එකතු වෙලා තීන්දු තීරණ ගන්නා ශාලාවයි. ඒ නිසා විශාල ශාලාවක් වෙන්නේ නැති මේ සන්තාගාර ශාලාව. ඒ සන්තාගාර ශාලාවට රැස් වෙලා හදිසි අනපනත් සම්මත කරගන්න වෙනවනේ. අද අපේ පාර්ලිමේන්තුව පාස්කු ඉරිදා බෝම්බෙ ගැහුවාම දවස් දෙක තුනක් අතර වහාම රැස් කළානේ ඒ ප්‍රශ්නය සාකච්ඡා කරන්න. ඒ නිසා රටේ කිසියම්
ගැටලු සහගත අවස්ථාවක් උද්ගත වුණාම පාර්ලිමේන්තුව රැස් කරනවා වගේ ලිච්ඡවි රජවරු තමන්ගේ රජවරු 7,707 දෙනාම මේ සන්තාගාර ශාලාවට රැස් වෙලා කිසියම් කාරණාවක් සාකච්ඡා කර කර සිටියා. එකල්හි සච්චක මම් පූර්වෙහි සමය නොදන්නා වන බැවින් මම මහන ගොයුම්මට වාදාරෝපණය නොකළෙමි. දැන් ඔහුගේ මහසව්වා විසින් සමය දන්මි. මොහුමා අතවැසි 500ක් ලිච්ඡවි රැස්වාහු. මොවුන්ගෙන ගොස් මහන ගොයුම්මට වාදාරෝපණය කෙරෙමි. ඔහුන් කරා ගොස් බවත් ලිච්ඡවි එත්වයි එත්වයි එහෙම එන්නට කතා කළා. දැන් සච්චක බුදුරජාණන් වහන්සේ ළඟට යන්නේ තනියම නොවි 500ක් පිරිස සමග. කවුද 500? රජවරු 500ක් රාජධානී. එතකොට සමහර විට සච්චක හිතන්නේ නැති බුදුහාමුදුරුවෝ සච්චක එනකොටම බය වෙලා දුවයි කියලා. ඇයි රජවරු 500ක් නේ එන්නේ? රජවරු 500ක් පිරිවරාගෙන මේ එන්නේ මහා තේජවන්ත පුරුෂයෙක් විදියට මෙහෙම එනකොට ඇත්තටම සච්චක හිතන්නේ නැති බුදුහාමුදුරුවෝ පැනලා දුවයි කියලා. නැත්තම් තනියම යන්න තිබුණනේ. ඇයි මේ සේනාවක් අරගෙන යන්නේ? සේනාවකුත් අරගෙන තමයි යන්නේ. නිකන් නෙමෙයි රජසෙනක. මොවුන්ගෙන ගොස් මහනගොයුම්මට වාදාරෝපණය කෙරෙමි කියලා එහෙම ගියා. ඊට පස්සේ පින්වත්නි, ඉඳින් මහනගොයුම් එසේයින් එහි පිහිටියේ වී නම් යම්සේ බල ඇති පුරුෂයෙක් දික්ලොම් ඇති එළුවක්කු ලෝමගෙන මොබට ඔබටලා ආකර්ෂණ පරිකර්ෂණ සම්පරිකර්ෂණ කෙරේද? කතකරුවා හෙළයෙන් තරමක් බැහැරවෙලා මාතෘභාෂාගත වචනවලට ප්‍රවේශ වෙච්ච අවස්ථාවක් ඇටියට මේ දකින්න. මේක ලස්සන කරගන්න තිබුණා මේ ආකර්ෂණ පරිකර්ෂණ සම්පරිකර්ෂණ කියන වචන තුන හුදු හෙළයෙන්ම ලිව්වා නම් මීට වඩා ලස්සනයි. මෙතනට මේක උචිත නෑ, ගෝචර නෑ. නමුත් එහි අරුත අපි ගත්තොත් සච්චක කල්පනා කරනවා මහා මේ ශක්ති සම්පන්න පුරුෂේ දිග ලොම් තියෙන එළුවක් ළඟට ගිහිල්ලා ඒ ලොම් අල්ලගෙන එහාට අදිනවා මෙහාට අදිනවා එහාට අදිනවා මෙහාට අදිනවා. ආන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේට පීඩා කරන්නයි කල්පනා කළේ. ඊට පස්සේ ඔහු කල්පනා කරනවා යම්සේ සුරාදුහෘතේ රා පරහන මටලු කස්ස රා පෙරණ. දැන් ගුරුළුගෝමින් මේ කරන වார்த்தාව එක බුද්ධ කාලයෙන් ගත්ත තොරතුරක් නැත්තම් පොළොන්නරුවෙන් ගත්ත තොරතුරක් වෙන්න ඕනි. බලන්න රා පෙරණ මිනිස්සු ඒ රා පෙරන්න පොල් ගහේ මටලු කස්ස ගන්නවා, මටලුව ගන්නවා. අදත් සමහරට රා පෙරණ මිනිස්සු මේවා පාවිච්චි කරනවා ඇති කැලවල් වල. ඒ මටලු කස්ස අරගෙන ඒකේ දෙකොණෙන් අල්ලලා ඇදලා කිඹිසිනි කොට, ඒ කියන්නේ යටිකුරු කොට පිඹපියා පිඹිනවා. එහෙම පිඹිනකොට උඩුකුරු කොට පිඹපියා උඩට හරවල පිඹිනවා, යටට හරවල පිඹිනවා. අන්න ඒ වගේ මං හිතන්නේ ලස්සනයි පැහැදිලි මටලු කස්ස රා පෙරන්න විතරක් නෙමෙයි මිනිස්සු විවිධ දේවල් වල පාවිච්චි කරනවා හුණු පෙරන්න ආදී වශයෙන්. එතකොට ඒවයි ඒ සිදුරු වල බැඳුනහම ඒක ගසන්න මිනිස්සු ක්‍රියාත්මක වෙච්ච ආකාරය ගුරුළු ගෝමින් දකිනවා. ඒ තමයි මේ විලාසයෙන් මෙලසින් මේ සාකච්ඡා කරන්නේ. ඒ වගේ උපමා රාශියක් ඉදිරිපත් කරලා බුදුහාමුදුරුව පීඩාවටපත් කරනවා කියලා තමයි ලිච්ඡවීන සමග සච්චක බුදුහාමුදුරුව හමු වෙන්නට යන්නේ. ඉතින් අපි ඊළඟ සතියේ
සාකච්ඡා කරමු. කොහොමද මේ වගේ ආඩම්බරයෙන් සහ උඩඟුවෙන් උම්මත්තකව ගිය සච්චකට බුදුහාමුදුරුවෝ ළඟ මොන වගේ ස්වභාවයකටද ඔහු පත් වෙන්නේ කියලා අපි ඒ සච්චක දමනය ලබන සතියේ අවසාන සාකච්ඡාව ඔබ හමුවට ගේන්න කැමතියි. අද ඔබට මා ඉදිරිපත් කරන්නේ මහාචාර්ය සුනිල් ආරියරත්න ලියා සුනිල් එදිරිසිංහ ගායන මල්ලියේ නරක මිතුරන් පිළිගන්ට එපා, නංගිය නොහොබිනාකම් හුරු වෙන්ට එපා, බෝගම්බර සිපිරි ගෙදරට එන්ට එපා, හතුරෙකුටවත් මට වන්දුක වෙන්ට එපා. මේ දවස්වල සිපිරි ගෙදර ගැන වැඩි වැඩියෙන් කතා කරනවා. ඒ නිසා මේ සිපිරි ගෙදරට ගිය බොහෝ දෙනාට මෙහෙම හිතෙනවා ඇති, හතුරෙකුටවත් මට වන්දුක වෙන්ට එපා කියලා. ඒ නිසා වැරදි කළාම සිපිරිගය ගොදුරු වෙන හැටි පෙන්වා දෙනවා. සච්චක කතන්දරයට බොහොම ලස්සන යථාර්ථයක් මේ ගීතයේ පසුබිමේ තිබෙන නිසායි අද මා ඔබට ඒ ගීතය සාකච්ඡා කරන්නට කල්පනා කරන්නේ. දේශකයන් වහන්සේ ඇතුළු සියලු දෙනාටත් මේ උතුම් ධර්මානිසංසය චතුරාර්ය සත්‍ය අවබෝධයටම හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ධර්ම ශ්‍රවණය කළා net fm රේඩියෝවෙන් විශාල පිරිසක් ඔබ හැම දිනාටමත් අපි සෙත් පතනව ආශිර්වාද කරනවා. ඔබේ සියලු කටයුතු සඵල සාර්ථක වේවා. කෙලවර අපි හැම දිනාටම අමා මහ නිවණින් සැනසේවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා.